හරි අපේ ඊළංගාන ඇතරමට උදේ ගැනවතුන් අප අද විජ දනි දවස අපි තා කරන්නේ අද කරන්නේ පොඩක් එදා ගෙනත් කලින් සංකල්ප වර්ගද සමීකරණය සංකල්ප වාච්චි කරලා ආතන ගණන් තිබ පාස් ප්‍රශ්නය මේ දහට එක දහන එකයි මුලින් ද මෙනහම ඒබි තාර් සංකයා මේක තයි සමීකරණය වර්ග සමීකරණය බලපු කාන්තේර මේ ප්‍රස්ථාන වර්ගද ප්‍රස්ථාන හැඩියෝම සංවර්ග දනනිස මේක ඩෙන්ට සඳහා ප්‍රකාශන ලියාදක් පන්නු ඊට පස්සේ කියනවා මේක මූල තාත්විකව පෙන්වන්නේ නැවතු අප ඊට පස්සේ කියනවා මේක මූල අල්ෆා හා බීටා කියලා අරගෙන අල්ෆා බීටා එකතු සහ ගුණදේශන ප්‍රකාශ කරනවා ඊට පස්සේ කියනවා බීටා සහ අල්ෆා සම්බන්ධ මේක නම් බව පෙන්වනවා ඊට පස්සේ කියනවා මාපං කියන්නේ කුඩා අවසාන 12 අපේ හරි බොහොම සරල දෙයක් නේ ඉතර විවේචකයේ සඳහා ප්‍රකාශන ලියාදක් පන්නේ කුවර් පස්සේ ඒගොල්ලන්ට මතක් වෙන්න ඕන ටක් ගාලා විවේචකය කියන්නේ මක සමීකරණ තුනත් fx සමානයි ax වර්ග ධන bx ධන c නම් විචක ඩෙල්ටා කියන්නේ කවුද b වර්ගෙන 4ac එකට ගන්න මතක් කරගන්න ඒ මතකේ අපේ සමීකරණ හැටියට abc අඳුනාගෙන දීලා තියෙන සමීකරණේ a යගේ 3යි b යගේ ඍණ 2යි a ධන b c යගේ a b ගුණිතය නේ ඒක පාවිච්චි කළා විචක කියලා විචක ලියන්නේ කියලා ඊට පස්සේ කියනවා නොකිය කියන්නේ විවේචකයේ විශාල සාන බිඳුව කියලා පෙන්වන්නේ කියලා. විවේචකයේ විශාල සාන බිඳුව උනත් මුල තාත්වික නේ. පටන්. පැල් පටන් කරගෙන බා. මාත් මෙහෙරේ කරා. ඒ විවේචක ලියුවත් දැන් ඔයගොල්ලෝ මගෙත් එක්ක කරන්න ඔයගොල්ලෝ තනියම කරන්න යන්න. b වර්ගය අතරයි ඒ තුනයි C පොඩ්ඩක් පොඩ්ඩේ බලන්න. දැන් විවේචනය සුළු කරන් පස්සේ මට මෙන්න මේ ප්‍රකාශනයක් ආවා. විවේචනය හා ප්‍රකාශන ලියාගත්තුවා මුලින් අහන්න මේක ඇන්නේ දැන්. ඊට පස්සේ කියනවා සමීකරණේ මූල තාත්විකව පෙන්වන්න කියලා. එතකොට මම විවේචනය සුළු කර යනවා. සුළු කරා කියලා මගේ අරමුණ කවදාදරි මෙන්න මේ ඩෙල්ටා අගය විශාල සාන බිඳුව පෙන්වන්න ප්‍රශ්නේ ඔබ කරන්නේ කොහොමද? ඒ දැන් ඒ තාත්විකයි B තාත්විකයි ධනද දෙන්න මොකද දන්නේ නැහැ. මෙතන තාත්පසේ ඒ වර්ගය ධනා ගියා b වර්ගය ධනා ගියා 4 ධනා ගියා ඍණේ b ධනද දන්නේ නැහැ ඍණද දන්නේ නැහැ බිඳුව දන්නේ නැහැ අපිට කියා ගන්න බෑ මෙන්න මෙතනදී ඩෙල්ටා මෙතනදී ඩෙල්ටා ගැන ලකුණ අපිට කියන්න අමාරු ප්‍රශ්නයක් ඩෙල්ටා ලකුණ ලකුණ ප්‍රශ්නයක් හිතාන දේ මොකද නේ එහෙනම් මෙතන ක්‍රම කීපයකට පුළුවන් අපිට ඕන ඕනකම වකහරි ක්‍රමයක. දැන් ගැටලුව මෙන්න මේ ගැටලුව කරදරකාරයි. නරකද මේ ඩෙල්ටා මම මෙහෙම හිතුවොත් හතරක් ඍණ AB එක අතුරුදහන් කරන වෙලාවෙ මෙහෙම හිතුවොත් A ඍණ B වල වර්ගය කියලා ලිව්වොත් ඍණ AB දෙන්න ඍණ 2AB. ඍණ 2AB මට එකයි ඕනේ. මම මේක වෙලා දෙන්න. දැන් මොකද කරන්නේ? ඍණේ A ඍණ B වල වර්ගය කියන්නේ මොකක්ද? කියන්නේ මොකද? A වර්ග ඉවර එකයි B ධන කියන්නේ. ඔකම දුව දෙකෙන් මොකක්ද වෙන්නේ? ඍණේ B එකක් වෙනවා ඍණේක. A වර්ග භාගය B වර්ග භාගය. මට ඕනේ A වර්ගය B වර්ගයක්. තව අතින් ගන්න වෙනවා A වර්ග භාගය ඕම් කියලා කියන්නේ. B වර්ග භාගය ඒක වර්ගය. මේ A වර්ග භාගය මෙතන සුළු වෙන A වර්ග භාගය B වර්ගයක් වෙනවා. මේ B වර්ග භාගය සුළු වෙන මේ B වර්ග භාගය B එකක් වෙනවා. එන දෙකයි දෙකම ඉන්නේ නේද? නේද? නැත්නම් මේකත් විශාල සාන බිඳුව. මේ කුට්ටිය විශාල සාන බිඳුව. මේ කුට්ටිය විශාල සාන බිඳුව. මේ කුට්ටිය විශාල සාන බිඳුව. කුට්ටිය තුනම විශාල සාන බිඳුවට.
එහෙනම් තුනේ මේකතුවත් විශාල සමන බිඳුවට ඒක වටුනොත් හතරෙන් සම්පූර්ණ ඩෙල්ටා විශාල සමන බිඳුව. කියලා අපිට ගන්න. ඔතන ඩාන් පස්සෙ ප්‍රතිමුණ නැති මේ. මොකද? ඒ නැතිවල වර්ග බෙදීමට විශාල සමන බිඳුව ඒ වර්ග 82 ඔනෙක බට්කල් යනකොට එපා. හරි. ඒ වර්ග
ඔකෝ නයි වරික මෙතන තුන රණමෙන් දු මෙතන තුනක් 11ක් වෙනවා මෙතන නම් වෙන 36ක් වෙනවා මෙතන ඒවි හතරක් ඒ වර්ග දෙකයි ඒවි ලැබි ඉවර හරි ලපු 100ක් හතර කොහොමද ළමයි දෙන්න කරගෙන ඉස්සර ගන්න ඒක නම් ඒක ඇඩ්වර්ට් එකක් වෙනවා දැන් සුරත් වෙනවා හතරයි ඒ වර්ග ධන හතරයි බී වර්ග මෙතන 8යි බී වෙන හතරයි ඒ බී සමහර 36යි ඔක්කොම ඒ 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 අපිට ආයෙත් මෙතනද? දැන් මොකද තියෙන්නේ? ඇල්ෆා ධන බීටා වෙනුවට මෙතන ඉන්න දානවා ඇල්ෆා ධන දෙක. දැන් මතර කවුද? දෙකයි A ධන දෙකයි B බෙදෙන තුන. එතකොට ආ දෙක අනිපතර ගිහලා ගන්න පුළුවන් සුළු කරලා දෙකයි ඇල්ෆා සමාන දෙකයි A ධන දෙකයි B යට තුන ඍණ දෙක ඔකම දෙකෙන් බෙදලා ඇල්ෆා සමානයි ඒ දන D වෙන තුන වෙදීව තුන දෙක ඇල්ෆා දෙක හරි හරි ඇල්ෆා කියන්නේ දාලා දැන් ඒ දන ඇල්ෆා සහ මෙතනට ඇල්ෆා හොයාගත්තා මේ හොයාගත්තා සහ බීටා මෙතනට අතනි ඇල්ෆා දන දෙක කියලා දාලා මෙතනට ඇල්ෆා දානවා ඒ ඇල්ෆාත් එක්ක මෙතනට දානවා තමයි ඉක්ලෝ මෙහෙම තමයි මේ දාසකට තරගම් දෙන්න එතකොට එහෙමත් නැත්නම් අර හොල්පයි කරන විදිය ඒ කියන්නේ ඇල්ෆාට දානවා ඒ ධන B වෙන තුනයට තුන ඊට පස්සේ B ධන කියන්නේ ඇල්ෆා ධන දෙක ඒ කියන්නේ A ධන B වෙන තුන වෙදීව තුන ධන දෙක සමාන කරනවා AB එක ඒක මේන් ඇල්ෆා මේන් බීටා මේ දෙක ඇල්ෆා නම් දෙකයි සතියලා ඇල්ෆාට ඇල්ෆා ආවට ගත්තා සාසු අරගොල් ට්‍රයි කරේ මේ ක්ලෝස් ඒතර මොකක්ද කියන්නේ ඒ කියනවා ඒ ධන B වෙන තුන මෙතන දෙකේවා ඒ ධන B වෙන එක යට 9 සුරලම් වෙයි කොහොමද කතා කරනවා සුරලම් කරේ මේ පරිපථා සුරුවත් වෙනවා අපිට මෙතන ඒ වර්ග AB වෙන ඒ AB ධන B වර්ග වෙන B වෙන තුනයි A වෙන තුනයි B ධන තුන සමානයි සමානයි උත්තර ආදම් ගියා වලට හා වරද නැත දැන් ගන්න දෙක හැමයි තුමාර දෙකයි දාන්න පුළුවන් සුරුවතනවා මෙතන ඒ වර්ග මෙතන ඒ බී මෙතන ධන ඒ බී අපර කඩලා උගයි බර මඩ ගන්න. ඒ වර්ග ඒ බී ගන්න. ඒ වර්ග බී ඒ බී බී වර්ග ඍණ 3යි බී හරි. එතනම ඍණ 3යි ඒ ඍණ. ඒ වර්ග ඒ බී ගන්න 3යි බී 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 ගන්න 3යි බී ඍණ 3යි බී හරි. බලන්න පන්නන සමයි හරි එතකොට ඇස් උනතන ඒ වර්ග මෙතන AB AB දෙකයි AB
2ab මෙතන a වර්ග එක 2ab ප්‍රෝග්‍රෑම් මීට් පෝස්ට් ඕනේ නේ 2ab 3 එකට 3යි අවශ්‍යනා ධන පුතා වෙන 3යි ගන්නතර b අවශ්‍යනා b වර්ග සමාන 3යි ab සුරනවා a වර්ග දෙනවා මේක වැඩ කරලා වෙන ab ධන b වර්ග සමානයි අර අපිට පරණ සලහන හරි එකම නිසා කොහොම කරන්න පුළුවන් තාලාමකට පුදී වර්ධන එකේ විදිහට කොහොම හරි තමයි මම ක්‍රම දෙකක් කළා බෑ නාන ප්‍රකාර වල try කරලා මාක් හරි එන්න මෙතන ආන්පස්සම මේක ඇලි යන කියයි try කරද්දි හරිද ආයෙත් කියලා නම් බලන්න කමන්න දැන් මෙතන තාමයි දිනු මෙතන ආන් පස්සේ කොහොමද කල් තේරෙන්නේ අර අරන් කොලේ අර ඉස්සරහ දැන් මේකෙන්නේ මේක අහන්නේ එහෙම නේද මේකෙන් තමයි මේක අහන්න පොඩි අභියෝගයක් තියෙනවා ඔතන තමයි මමට ලේසින් එන්න පුළුවන් අපිට කියන ඒකේ මහාපාංගේ 12ට කුඩා දෙයක් පෙන්වන්න කියන්නේ කොහොමද ගන්නේ මේ AB සංඛ්‍යා මොනවද x ජාරන්තර ගතිය විස්තරය මොනවද තාත්වික සංඛ්‍යා මේ මේ සමීකරණය දැන් ගැලපෙන AB ලා ඉන්නවා ඉන්නවානේ නැත් ඉන්නවා හොඳේ ළමයි උකට මේ හිතන්න වැරද ඕ නම් මේ සමීකරණය ළමයි උට මෙහෙම හිතන්න බෑ දැන් අපි මේ සමීකරණය දිහා ළමයි මේ විදිහට බැලුවොත් මේක නම අපගේ. යාදේදා රණී නියරෙන්දයා රණී දුවන. යුමේ මං කියන්නේ ළමයි කවද? ළමයි මේක මෙහෙම ලියාගත්තොත් මේක දිහා බලපෑයි යන්නේ. එහෙනම් මේ වගේ x වල වර්ග සමීකරණයක්. එතකොට a වල වර්ග සමීකරණයක් තමයි x වලට ඉන්නේ. මං කිව්වා. මේක දැනගන්න බැයිද? මේ වගේ. ඒක නේද කොහොමද? b වල වර්ග සමීකරණයක් කරන්න. මේ වලියා මේක ලියන්න ඕනේ නැහැ මම කියන්න දුන්නේ. මේ x වල වර්ග සමීකරණය කියන x අපිට තියෙන නිසා මේ x වලට හේතු මොකද අපි කියන්නේ? a වල වර්ග සමීකරණය. මේක නේ x වල වර්ග සමීකරණයක්. a x වල b දැම්මොත් b වල වර්ග සමීකරණ දෙක දෙකම මේක නේ a වල වර්ග සමීකරණයක් කොහොමද මේක නේ b වල වර්ග සමීකරණයක් කියලා කියන්න පුළුවන් මේක දිහා බලන කම දෙක ඒක තමයි ලැබෙනුත් a වල වර්ග සමීකරණයක් කොහොමද b වල වර්ග ලැබෙනුත් b වල වර්ග සමීකරණයක් හැබැයි මේ වර්ග සමීකරණ දෙකටම විසඳුම් තියනවද නැද්ද තියෙනවා ab මැච් වෙලා ආපස්සට ඉන්න කට්ටිය දෙක විසඳුම් තියනවා මේ සමීකරණ විචකේ විශාල සම බිඳුව එන්න ඕනේ මේ සමීකරණ විචක විශාල සම බිඳුව මං කියන්නේ මෙයාගේ විචක විශාල සම බිඳුව එන්න ඕනේ හරි මෙයාගේ විචක ලිව්වොත් ඩෙල්ටා ඉන්නේ කවුද අසරද කවුද අසරද b අසරද නේ මෙයාගේ විචක ලිව්වොත් එන්නේ කවුද අසරද කවුද අසරද a අසරද ඉතින් අපිට a සම්බන්ධයක් දොන්නේ b සම්බන්ධයක් දොන්නේ කාටද සම්බන්ධ දෙන්න උත්තර ඒකට වර නිසා මේ සමීකරණ දිහා මෙහෙම බලලා කරන්න ඕන අරයන් බලන්න අරයන් නේ බලව මෙහෙම දැන් මේකේ වේචක ඩෙල්ටා මොකක් මේකේ ඩෙල්ටා විශාල හෝ සමානයි බිංදුව b නේ කොහොමද ගත්තේ ලියන්න මෙම සමීකරණය ලෙස මෙලෙස බැලීමේ මෙයට තාත්වික සංගත මන් දෙයක් ab තාත්වික නිසා එම නිසා මෙහි විවේචකය මෙම b වල වර්ග සමීකරණයේ විවේචකයේ වල වේචකය දැන් මේ විවේචකය ලියුවත් මොකද වෙන්නේ විවේචකය කියන්නේ කොහොමද b වර්ග 4යි b යගේ 3a t වර්ගය 3 4යි a යගේ 1යි c යගේ a වර්ග විශාල හෝ සමාන විශ්ලේෂණය මේක වෙනවා අපිට වර්ග
ඒක නේ නම මතක කරලා මේක නම මෙතන මෙච්චර එන්න ඕනේ බින්දුව නේ මෙතන එන්නේ කියලා වෙන දෙකෙන් වෙන මොකක්ද දැන් හරිද ඔකල් තේරෙනවා කියන්නේ දැන් තේරුණා නේද දැන් හරිද නැමෙ මට සරලව මේ සමීකරණය බලනකොට මේ විදිහට ඔයගොල්ලන් තේරුන්නේ නැහැ නේ මම කියන්නේ වැරද්ද තේරුන්නේ නැහැ මගේ මගේ වැරද්ද ඔයගොල්ලන් තේරුන්නේ නැහැ දැන් තේරුණේ මේ සමීකරණ නමේ කියනවා පස්සේ මේ ෆයිල් මේ පැත්තට ගණන් පස් සමීකරණ හැම බලන්න පුළුවන් මේක x මෙන්න මේ සමීකරණය වගේ හැබැයි x වෙනුවලා තියෙන කොහොමද එහෙනම් අපිට කියන්න පුළුවන් මේ x වර්ග සමීකරණය මේක හැබැයි a වර්ග සමීකරණය මේ විවේචිය ගතොත් වෙන b සුයි මේකට තාත්ව විසඳුම් තියෙනවා ඒ විදිහටම සර් මේ සමීකරණ 9 වැඩ කරලා මෙහෙම ලියාගත්තොත් මේ x සමීකරණය වගේ ඒක නෙවෙයි ඕනේ මේක මේක b වර්ග සමීකරණනේ මේ x වර්ග සමීකරණය මේ x ට b දාලා මේ විවේචිය ගතොත් මේ a සුයි හරිද එහෙනම් ඒ විවේචිය දාන්න ඕන දෙකම හරි අපි මේක විවේචිය කියන්නේ a වලින් නේ අපිට ඕනේ a අසමානතාව නිසා මම මේ සමීකරණ දිහා මෙහෙම නෙවෙයි බලන්න මෙහෙම කියලා තේරුම් ගන්න ඊට පස්සේ කියනවා මෙන්න අර වැරදි තැන සිට හරි මෙම වර්ග සමීකරණය මෙලෙස සැලකීමේදී ඒ විවේචක ධන විය යුතුයි. ඉතින් 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 සමින්දු වේද? මන්දයත් AB තාත්වික. එම නිසා මේ විවේචක B වර්ගෙන 4 AC. C ලැබුණේ නැතන A වර්ගෙන 9. වෘත්ත කාපේ ඉතින් සමින්දු. ඔබ මොන අසමානතා අන්තිම සුළු කරා නම් ඔය මාපාංක A කුඩා සහ 12 ගේ ප්‍රකාශ වෙනවා. අපිට මෙතන තේරෙනවා. අට ඉඳ මාධිකමට. ඉතින් මෙතන තවත් තේරෙන මොකද්ද? අතරින් මෙතනට આવත් ඉන්න දුන්නු ධනාපය ඒ වර්ග 3 4 ඒ වර්ග ධන 36 විශාල හෝ සමාන වේ ඒ කියන්නේ අපිට එනවා 36ට වඩා කුඩාව සමාන ඒ වර්ග ඒ කියන්නේ මාපාංක ඒ අගය 3ක් ඒ වර්ග ඒ කියන්නේ ඒ වර්ග කුඩාව සමාන 12 ඒ වර්ග කුඩාව සමාන 12 කුවත් එකයි මා පාංකේ ආ කුඩාව සමාන මා වර්ග පාංකිත තේරෙති මේ මා පාංක ඔය ඒ වර්ගේ කුඩාව සමාන 12 කියන අත තේරුම ගන්න මේ අදය මේ මේක තේරුම ඇත්ත පරිදි වෙන මා වෙන පොළ 12යි ඕනේ ධන පොළ 12යි අතර තමයි මේ පිටා සමාන කේන්ද්‍රේ ආපාංක වෙන මොන 12 ධන පොළ 12 අතර මාපාංකේ ගත්තොත් කෙලිම අපිට කියන්න පුළුවන් මාපාංකේ මුල දෙක රටක් උඩයි ඒ විශාල සමීකරණ පුළුවන් වැඩක් නැහැ අපිට ඒක තමයි තේරෙන්නේ ඒක ඒක තමයි ගාන්තිර පොඩ්ඩක් හැංගවන පොයින්ට් එක නැතුව මෙන්න මේ සමීකරණ ගොඩනගන එකට ළමයට පාස් වෙන්න ඕන ඊට පස්සේ ඒක නවත්ත් වර්ග සමීකරණයක් ඇතුලෙන් අවශ්‍ය පරිදි මෙයා හොරි අඳුනාගෙන හරි යකින් ඉස්සරහට යන්න තමයි ළමයි යකින් අලුත් මේ තියෙන වෘත්තය